දරණි කතාවේ තරුමිනිම තවම කාටවත්ම හොයාගන්න බැරි වුණා. තරුමිනි අතුරුදහන් වුණ දවසේ ඉඳන්ම විදුලි එක විනාඩියක් නිකන් ඉන්නේ නැතුව තරුමිනිම හැමතැනම ඇහුවා. විදුලි මේ වෙද්දි ගොඩක්ම උත්සාහ කරා තරුමිනි ගැන හොඩුවාවක් කොහොම හරි දැනගන්න. නමුත් ඉතින් කොච්චර උත්සාහ කරත් විදුලිට දැනගන්න ලැබුණේ නැහැ තරුමිනිට මොකද්ද වුනේ කියලා. ඉතින් විදුලි මේ විදිහට හොයාගෙන යන ගමන් තමයි විදුලිට විරාජ්ගේ ගෝලියෝ දෙන්න හම්බෙන්නේ. නමුත් ඉතින් විරාජ්ගේ ගෝලියෝ දෙන්න ගිනුත් විදුලිට කිසිම උත්තරයක් හම්බෙන්නේ නැහැ තරුමිනි ගැන. හැබැයි ඉතින් අපි මොනතරම් සැක කරත් කොරතොට මුදලාලි ගැන කොරතොට මුදලාලි මේ වැඩේට සම්බන්ධ නොවෙන්නත් පුළුවන්. මොකද තරුමිනි පැහැර ගන්න වාහනේ ආපු අය අපි දැකලා නැහැ කොරතොට මුදලාලි ගාව වැඩ කරනවා. හැබැයි ඉතින් විරාජ්ගේ ගාවත් මේ ආපු අය ඉන්නවා අපි දැකලා නැහැ. ඒ නිසා ඉතින් අපිට හරියටම 100%ක්ම කියන්න බෑ මේක කොරතොට මුදලාලිගේ වැඩක්ද කියලා. හැබැයි ඉතින් මේ වෙද්දි නම් තරුමිනි ගැන පොලිසියට යම් හෝඩුවාවක් ලැබුණු බවක් තමයි අපට පෙනෙන්නේ. මොකද අපි දැක්කා පොලිසියෙන් කතා කරනවා විනුලිට ඉක්මනට පොලිසියට එන්න කියලා. ඉතින් අපි අනුමාන කරන්නේ පොලිසියට CCTV දර්ශන හරි එහෙමත් නැත්නම් තරුමිනි පැහැර ගන්නවා ඇසින්දුට සාක්ෂියක් හරි ලැබෙන්නේ නැති කියලා. අපි ඉතින් බලමු මීළඟ එපිසෝඩ් එකෙන් විනුලට පොලිසියෙන් දෙන හොඩුවාව මොකක්ද කියලා. ඉතින් අද අපේ වීඩියෝවෙන් ගෙනාපු අනුමානයට ඔබත් එකඟයි නම් අපේ වීඩියෝවට මතක ඇතුවම ලයික් එකක් දාන්න. දරණි කතාව ගැන ඔබේ අදහසත් ඉතින් අමතක නොකර අපේ වීඩියෝ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔබ ඉතින් තවමත් අපේ නාලිකාවට අලුත්ම කෙනෙක් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා එයා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාන්න. එවිට ඉතින් අපි අලුත්ම වීඩියෝවක් ගෙනාපු ගමන්ම ඔබට නැරඹීමට හැකියාවක් ලැබේවි. එහෙමනම් ඉතින් නැවතත් අලුත්ම වීඩියෝවක් කරන් ඔබ හමුවට එනතුරු ඔබ සැමට සුබ දවසක්.